වෙළඳපොළ තුල කෘතිම හිංගියක් මවලා ඊයේ තුල හාල් හිංගියක් තියෙනවා කියලා අද උදේ වන විට දේශීය හාල් රුපියල් 5කින් වෙළඳපොළේ මිල වැඩි කරලා තියෙනවා. මේක මේ මිල වැඩි කර ගැනීමට පාවිච්චි කරන උපක්‍රමයක්. දැන් මේ ඔබතුමාලට පෙනෙනවා මුළු රටටම අවශ්‍ය අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ තොග වශයෙන් රටට හිංගියකින් තොරව සපයන්නේ පිටකොට. අද ඊයේ නෙමෙයි දීර්ඝ කාල පරිච්ඡේදයක පටන් රටටම අවශ්‍ය කරන ආනයන ද්‍රව්‍ය අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ආනයනය කරන්නේ මේ ආනයන කරුවන්ගේ සංගමයට සම්බන්ධ මේ ව්‍යාපාරික ආයතන. දැන් ඔබතුමාලා දකින්න ඇති ඕනේ තරම් සාල් තොග තියෙනවා. කැකුළු හාල් තියෙනවා රුපියල් 108යි 110යි. සම්බා හාල් තියෙනවා රුපියල් 1 තොග රුපියල් 120යි 122යි 15යි මේ ගණන් වල. ඉතින් මේ මේ පිටකොටුවට ඕනේ කෙනෙකුට නිදහසේ එන්න පුළුවන් ස්ථානය. ඒක නිසා ලංකාවේ ඕනෑම පළාතක මේ ලොරි දහස් ගණක් ඇවිල්ලා මේ පටවන් යන්නේ. මේ කෘතිම ලෙස හිඟියක් කියලිමෙල්ලා ඒව මවලා පෙන්නලා ඒ තුලින් මිල ඉහළ නංවලා මේ අස්ථාවර තත්ත්වය තුල මේ ලාභ ලබන්නට දරන උසාය. දැන් මම මේ ස්ථානේ ඉන්නකොටත් ගරුවා ග්‍රාමාත්‍යතුමා මට දුරකථනයෙන් කතා කළා. මොකද හාල් හිඟියක් රටේ තියෙනවද කියලා. ඉතින් එතුමටත් කවුරු හරි දුරකථනයෙන් කතා කළා කියලා හාල් හිඟියක් තියෙනවා කියලා. ඉතින් මං කිව්වා මං දැන් ඉන්නේ පිටකොටුවේ මුළු රටටම හාල් බෙදෙන තැන. එතන කිසිම හිඟියක් නැහැ. අද දිනේදී තව විශාල හාල් තොග ප්‍රමාණයක් තියෙනවා වරායෙන් නිදහස් කරගන්න. ඒ නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් අද ඒ ව්‍යාපාරිකයන්ට නිකුත් කරනවා. ඊයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා කිව්වා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිදු හිඟියකින් තොරව නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සපයන්න අපේ අමාත්‍යාංශය විසින් ලයිස්තුවක් ලබා දෙනවා. ඒක නිසා ඉදිරි දවස්වල ඒ තොග පැමිණීම සමග සමහර විට තව මිල අඩු වෙන්න පුළුවන්. ඒ තොග ටිකත් එළියට ආවට පස්සේ. ඒක නිසා මේ ඇත්ත තත්ත්වයේ වෙළඳපොළේ තියෙන තත්ත්වය ඔබතුමන්ලගේ රටේ ජනතාව වෙනුවෙන් වගකීමක් යුතුකමක් තියෙනවා. ඒ නිසා මේ මම ඉන්න පිටකොටුවේ විතරක් නෙමෙයි නාරායම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තියෙන සාල් වෙළඳසැල් මරදගහමුළ වැනි ස්ථානවල ඒවැයි හාල් තොග වශයෙන් ගෙනාලා බෙදාහරින්න තැන්වල හිඟියක් තියෙනවා. කවුරු හරි හාල් කඩේට තමන්ගේ කඩේට ගේන්නේ නැතුව හාල් නැහැ කියලා නම් ඒකට කරන්න දෙයක් නැහැ අපිට. දැන් අපි සතස මගි සහන මල්ලට සීනි කිලෝ දෙකක් ගන්න නැත්නම් රුපියල් 125 මිලට සම්බා කිලෝ 12ක් ලබා දෙනවා. රුපියල් 130 සාමාන්‍ය මිලට සහන මල්ලක් නැතුව ගන්න ඕන නම් රුපියල් 130ට සම්බා හැම සතසකම තියෙනවා. හැබැයි ඉතින් තියෙන තොගේ එක අනුරාධපුරේ හරි පොළොන්නරුවේ හරි යාපනේ හරි ඉවර වුණාම ඉවර වූ සැනින් එතනට පිටත් කරන්න ප්‍රාතිය හරි ක්‍රමයක් නැහැ. මොකද අපි දවසකට මේ දිනවල සතස කෝටි 20ක් කෝටි 22ක වෙළඳාමක් කරනවා. ඉතින් කෝටි 20ක බහන්ඩ අරන් ගියහම කෝටි 20ක් අසුරු සෙනින් පුරවන්න නම් බැහැ. ඉතින් ඒක නිසා අපි කවුරුත් එකතු වෙලා මේ තියෙන තත්ත්වයේ තුල කෘතිම ලෙස හිඟ ඇති කිරීමේ අවාසිය භුක්ති විඳින්න වෙන්නේ අවසානයේ අසරණ පාරිභෝගිකයන්ට. ඒ නිසා තියෙන ඇත්ත තත්ත්වේ වෙළඳපොළේ ඔබ තුමන්ලගේ මාධ්‍ය හරහා පෙන්වීම ජාතික යුතුකමක් වගකීමක් කියලා මම දකිනවා.